से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से। අති පූජ්‍ය මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි පින්වතියනි පින්වත් අපදරියනි, අද අප බලාපොරොත්තු වන්නේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව, මේ ආර්ය මාර්ගයේ පූර්ණේ කරගෙන වැඩි යුතු දහම් පිළිබඳව ඒ උතුම් ධර්ම කාණ්ඩය ආරම්භ කරන්නයි. මූලික වශයෙන් මූලික පසුතලයේ පූර්ව භාග නුවණ වැටෙන ආකාරය අපි දැන් වටහා ගත්තා. ලෝකයේ කියන්නේ කුමක්ද කියලා එක්තරා මට්ටමකින් තේරුම් අරගෙන, ඒ වගේම මේ ලෝකයේ තුල අනිත්‍ය නොවන, දුක්ඛ නොවන, අනාත්ම නොවන දෙයක් කොහෙවත් නැහැ. එහෙනම් මේ ලෝකේ හැමතැනම අසාරත්වයෙන් පිරලා තියෙන්නේ. සාරය කියලා හිතාගෙන මුලාවක්. එහෙනම් මේ සාරත්වේ නම් කි මුලාවෙන් අහක් වෙලා අසාරත්වේ දැකලා, මේ දැකපු අසාරත්වයෙන් මම දැන් කොහොමද මේ අසාර ලෝකේ මිදෙන්නේ කියලා අදහස් ඇවිදින්න. මෙන්න මේකට පිළිතුරක් තමයි දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ. අනි අසාරත්වයේ මිදීමට අවශ්‍ය පිළිතුර දැනගත්තාට පස්සේ තවදුරටත් අපිට මේ ලෝකේ මොනවා හෝ ලෝකයට අයිති දේවල් වල හිත ඇදිලා බැඳිලා තියාගෙන සැනසීමක් ලබන්න තැනක් නම් නෑ නේද කියන මේ අවබෝධය තියෙනවා. මෙන්න මේ අවබෝධය ආපුහම මොකද වෙලා තියෙන්නේ? ඔහුට දැන් වැටහෙනවා, එහෙනම් සැනසුම කුමක්ද? මෙබඳු වන්නානේ සාරත්වයක් නැති අහාර ලෝකේ අත්හැරී නොවැරී මිදී කෙලවර වුණාද? අන්න ඒතරයි සැනසුම. එහෙනම් අත්තරුණු මෙදුණු තෙන නොයරුණු තෙන ජාතියක් නැහැ, ජරාවට පත්වෙන්න දෙයක් නැහැ, වැහැරෙන්න දෙයක් නැහැ, මැරෙන්න දෙයක් නැහැ, ශෝක කරන්න පරිදේවයක් ඇති වෙන්න දුකක් දුම්ලසක් උපායාසයක් උපදින්න දෙයක් නැහැ. එතන පැවැත්මට අයිති යම් දෙයක් නැති නිසා වැළඳෙන්න දෙයක් නැහැ. නැත්නම් පැවැත්මට අයිති දෙයක් යම් තැනක තියෙනවා නම් එතන තමයි මේ කියන සියලුම ජරා මර ශෝක පරිදේව දුක් දුම්ලස් උපායාස පහළ වෙන්නේ. එහෙනම් ඒවැය පහළ වීමට හේතු වෙන තැන ඇයි මේ ඉන්නේ? ඇයි මේ මම කියන්නේ? මම කියන ගොඩක් අපිට තියෙනවා. මුලින්ම මේ මම කියන දේ තියෙන්නේ. ඇස තියෙනවා, කන තියෙනවා, නාසය තියෙනවා, දිව තියෙනවා, කය තියෙනවා, මන තියෙනවා. තියෙනවා කියලා කිව්වට මේ පේන විද්‍යාවන් සම්මත. මෙන්න මේ බඳු වන්නා වූ සම්මතයකින් ගොඩ නැගිච්ච එකක් තියෙනවා. මෙන්න මේක තියාගෙන තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම කියන මේවා පස්සේ හඹා යන්නේ. ඒ නිසා තමයි මේ මගේ ගොඩ නැගිලා තියෙන්නේ. මගේ කියන සම්මතය ගොඩ නගාගෙන තියෙන්නේ. මෙන්න මේ මම කියන සම්මතිය තුළ, මගේ කියන සම්මතිය තුළ මොනවද ගොඩ නැගිලා තියෙන්නේ? මෙන්න මේ කියන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ධර්මතාවය. එහෙනම් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ධර්මතාවයක් මම කිව්වා නම්, මගේ කිව්වා නම්, ඒක හරයක් ඇති වැඩක් නෙමෙයි, සාර ධර්මයක් නෙමෙයි, අවිද්‍යාවේ නිගමනයක පිහිටලා ඉන්නවා මිසක්. මේ පිහිටික අවිද්‍යාවේ නිගමනයක පිහිටීමේ තියෙන අදහසක් මිසක්. ඒ කවදාවත් නැහැ සත්‍යතාවයක්. එහෙනම් මෙන්න මේක දැකලා පස්සේ අන්න ඕනගම කියනවා, මේ මම කියන එකේ මිදුණදාට, මම කියන එකේ මිදුණදාට අන්න එතන තවක් අල්ලන්න හරයක් නැත්නම් අසාරත්වයේ මිදුණා, අසාරත්වයේ මිදුණා නම් අන්න එතනයි නිවන. මෙන්න මේ ආකාරයෙන් නිවන තේරුම් ගන්න. මේ තමයි පූර්ණ නිවන. එකපාර එතෙන්ට පත් වෙන්න බෑ. ඇටයි, කනයි, නාසයයි, දිවයි, කයයි, මනයි තියෙනවා. මෙන්න මේ ටිකේ ලෝකේට හඹා යන කාගේ දේශේ මෝහේ තියෙනවා. ගොඩ නැගෙනවා. මෙන්න මේ රාග දේශ මෝහ ගොඩනැගෙනකොට මෙන්න මේ ටික නිසා මොකද වෙන්නේ? අපිට මේ පැවැත්ම තුළ යලි යලි ගොඩනගෙන පැවැත්මට හේතු වෙතර ගොඩනැගෙනවා. මේක කාරණයක්. පෙර යම් කිසි ඉබඳු හේතු නිසා ගොඩනැගිච්ච ඵලයේ වශයෙන් ඇතකන දිවනාසයේ ශාරීරිය මන විද්‍යාමාන වෙනවා. එහෙනම් දුක් දෙආකාරයකින් විඳිනවා. එකක් තමයි පංචස්කන්ධ දුක. අනික තමයි පංචස්කන්ධයේ ඉඳලා යලි යලි මතුවන ගොඩනගා ගන්න අවිද්‍යාව නිසා මුල් කරගෙන ගොඩනගෙන දුක. අපි එකකින් මිදෙන්න පුළුවන් අරිහත්ත්වයට පත් වීම කියන ධර්මතාවය. පංචස්කන්ධ දුකෙන් මිදෙන්න පිරිනිවන් පාරවා කියන අවසානයක් තියෙන අනුපරිශේෂ පිරිනා අනුපරිශේෂ නිර්වාණය කියන ඒ පිරිනිවන් දැනකන් එතෙන්දකන් ඉන්න ඕනේ. එදාටයි සියලු දුකෙන් මිදහස් දවස. මෙන්න මේ ආකාරයෙන් කරුණු තේරුම් අරගත්තාම අපිට කරන්න පුළුවන් එකක් තියෙනවා, ලැබෙන කන් ඉන්න එකක් තියෙනවා. කරන්න පුළුවන් එක මොකද්ද? කාගයක් තියෙනවා නම් ඒක ෂේ කරගත්තා නම්, ද්වේෂයේ ෂේ කරගත්තා නම්, මෝහයේ ෂේ කර දැමුවා නම් මෙන්න මේ රාගක්යෙන්, ද්වේෂක්යෙන්, මෝහක්යෙන් ලැබෙන නිවනක් තියෙනවා. මෙන්න මේක තමයි අරිහත්යෙන් ලැබෙන්නේ. රාගක්යෝ නිබ්බාණං, ද්වේෂක්යෝ නිබ්බාණං, මෝහක්යෝ නිබ්බාණං කියන්නේ මෙන්න මේ විදිහටයි. එහෙනම් මෙන්න මේ කියන්නා වූ නිවන් ලබා ගන්න නම් මොකද කරන්න ඕනේ? කාගේ නිසා ගිනි ගන්නවා, ද්වේෂේ නිසා ගිනි ගන්නවා, මෝහේ නිසා ගිනි ගන්නවා, අන්නේ නිසා තමයි මේ ජාති පස්සේ බැඳිලා මේ කියන අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ අහාර දේවල් පස්සේ බැඳිලා යන්නේ. ඒ නිසා තමයි අපි දැන් ඔක්කොම දුක් ශෝකෙට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. එහෙනම් බලමු අපිට පුළුවන් මිදෙන්න ජීවත් වෙලා ඉන්න කාලය තුළ
සාගතය කරගන්න දිවිසක්තිය කරගන්න මෝහක්තිය කරගන්න මාර්ගයක් තියෙනවා. අන්නේ මාර්ගයේ උදා කර ගැනීමේදී කරන්න තියෙන කාරණේ මොකද්ද? කාගයයි දේශයයි අපි දැනුවත් වෙන දෙයක්. අපිට දනි දැටි දකින්ට පුළුවන් දෙයක් දැනෙන්න දෙයක්. මෝහය කියන්නේ අපි හැවටිච්ච එක. හැවටිලා නිසා පේන්නේ නැහැ. එන පේන්නේ නැති එක නැති කරන්න අපිට බෑ ඉස්සෙල්ලා. පේන එක නැති කරගන්න ඕනේ. මොකද්ද පේන්නේ? කාගය දැනෙනවා පේනවා වැටහෙනවා. ද්වේෂය දැනෙනවා පේනවා වැටහෙනවා. ඒකනේ ගැළපෙන්නේ. තේරෙනවා හොඳට තේරෙනවා. මෙන්න මේ තේරුම් ගන්න පුළුවන් හරියට අයියම් මෝහයක් තියෙනවා නම් අන්නේ රාගයත් එක්ක සම්බන්ධ වෙච්ච මෝහේ රාගය නැති වෙනකොට ඉවරයි. ද්වේෂය සමග වැදෙති මිච්ච මෝහේ ද්වේෂය නැති වෙනකොට ඉවරයි. ඉතේලා තියෙනව තියුම් මෝහේ තමයි ප්‍රඥාව වැඩිව තින්න කියලා යන්නේ. මෙන්න මේ ආකාරයෙන් අයි කර ගන්න ක්‍රමයක් තියෙනවා. එහෙනම් මේ බුද්ධ ධර්මතුල මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම තියෙන්නේ මොකටද? ඇලීමෙන් ගැටීමෙන් මිදෙන්නේ. කායේ කායානුපස්සේ විහෙරති ආකාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. මේ කායයන්නි කායයන්ට අනුකූලව බල ක්‍රමයක් තියෙනවා. ඒ වගේම සතියේ නුවණින් යුතව මේ ලෝකේ යථාර්ථය දැකලා මේ කාමයන්ගේ තිබෙන ආදීනව දැකලා අසාරත්වේ දැකලා එබඳුවන්නා වූ අසාරත්වේ ගොඩනගන්නා වූ ක්‍රියාකලාපයක් තියෙනවා. මේ කයින් කරන ක්‍රියාකලාපයක් ඒක තමයි බලවත් එක. කරන ක්‍රියාවලින් පිටෙන් හිතලා වචනයෙන් කියලා තවත් බලවත් ඉදිරිය බැහැගන්න එකක් තමයි කායික ක්‍රියාවලිය. මෙන්න මේ කායික ක්‍රියාවලිය ඉස්සෙල්ලා හිතමවා ගන්න බලන්න ඕනේ. මොකක් නිසාද වෙන්නේ? මේ ආස්වාදයන්ට බැඳෙන්නේ හැදෙන්නේ කුමක් නිසාද? ඒකට හේතුකාරක වන්නා වූ විඥානයක් අපි ගොඩනගාගෙන තියෙන නිසා. පරිච්ඡසමුප්පාදයට අනුව මේක තෝරා ගන්න ඕනේ. ධර්මයේ පිළිමය එක දකින්න ඕනේ. සංඛාර පත්‍ය විඥාන සංඛාර නිරෝධා විඥාන නිරෝධ. සංඛාර පත්‍ය විඥාන වේ සංඛාර නිරෝධයෙන් විඥාන නිරෝධ. දැන් රාගයක් අපිට මේ හිතේ නිකන් හටගන්නේ රාග විඥානයකින් හටගන්නේ. රාග විඥානයේ ආහාරය මොකද්ද? රාග භාගත සංඛාර. ද්වේෂ විඥානයේ ආහාරය මොකද්ද? ද්වේෂ භාගත සංඛාර. මෙන්න මේ රාග භාගත ද්වේෂ භාගත සංඛාර ආහාර කරගෙන වැඩෙන හිත තමයි රාග විඥාන ද්වේෂ විඥාන. අනික කියන බව අපි කොහොමද දැනගන්නේ? අපිට ඒ දැන් බලනකොට ප්‍රියමනාප වස්තු දකින්නකොට පේනකොට වැටෙනකොට ඒව ඇලීමක් හටගන්නවා නම් ඒවා පස්සේ යන්න හිතෙනවා නම් ඒව ආස්වාදී යලි යලි විඳින්න හිතෙනවා නම් මෙන්න මේ ස්වභාවය නිසා අපි දැනගන්න ඕනේ මං රාග විඥානයන්ගෙන් මිදිලා නැහැ. මට රාග විඥාන පහළ වෙන්න හේතු මේ මානසිකත්වය තුළ තියෙනවා. එහෙනම් මොකද කරන්න ඕනේ? ඒකෙන් මිදෙන්න බැරි ඇයි? ඇයි මට එහෙම යන්න හිතෙන්නේ? එබඳු විචක් පහළ කරන්න හේතු මල්ලඟ තිබිච්ච නිසා. ඒ රාගයේ ගැළපෙන අරමුණක් එනවා දකින්නකොට මගේ මනස ඊට අනුව ගොඩ නැගේ. අන්න රාග විඥානය ගොඩ නැගිච්ච වෙලාවට ඒකෙන් මිදෙන්න බෑ. ඒ පසු අර මහා බා ඵලයන් කියන හැඟීමක් ඇති කරවන. ඒ ආස්වාද විඳපන් කියලා අදහසක් ඇති කරවන. හිතේ හෝ ගැනීම කියලා අදහසක් ඇති කරවන. එතකොට ද්වේෂ සහගත සංඛාර වලලා තිබිලා ඒකෙන් ඊට හේතු අර කබලඟ ඉඳලා තිබුණා නම් ද්වේෂ සහගත අරමුණක් හිතච්ච වෙලාවට අපේ හිත ඒ කාරණේ ගැටිලා හරි තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරගනි අන්නේ අදාත දෙනවා. එහෙනම් ද්වේෂයට මුල මොකද්ද? එක ගැත්තා සාගේ. සාගේ සාධික වස්තුවක් දැක්කහම ඒ වස්තුව ප්‍රියයි මනාපයි කියලා ගන්න බලාපොරොත්තු වුණහම මේ තුල හයේ පසුපස හඹා යන්න ඒ කොටු කරගෙන මම කරගන්න මගේ කරගන්න යම් බලාපොරොත්තුවක් ඇති වුණාම සාගේ නිසා පහළ වෙච්ච බලාපොරොත්තු මොනවාද තියාගත්තේ? අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ කොටවල වලට. එහෙනම් අන්නේ බඳු අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෝකයයි මේ මම කරගන්න මගේ කරගන්න උත්සාහ කරන හිතක් ඇති කරගන්න. ඒ නිසා මේ මොහොතින් මොහොත විපරිණාමයට පත් වෙලා වෙනතෙන තමන් කැමතිසේ නොබවතින එබඳු වන්නාරුවේ රාග වස්තු හැදෙනකොට විදෙනකොට විනාශ වෙනකොට හොරු බැහැර ගන්නකොට තරකාරීන්ගේ තරක බඩුවක් වශයෙන් ඒ තරගෙට ගෝචර වෙලා තරකාරී විඳ සිද්ධ වෙනකොට මේ විවිධාකාර වන්නාව කරුණු ඒකට විරුද්ධ දේවල්. ඒ තමා කැමතිසේ පවත්වන්න විරුද්ධ දේවල්. මෙන්න මේ නිසා මොකද වෙන්නේ? කැමැතිසේ පවත්වන බලාපොරොත්තු යම් තාක් අධිකද ඒ වාට විරුද්ධතාවයේ කරුණු එනේන ගානේ ඒ තරමටම ගැටෙන්න පටන් ගන්නවා. තරංකාරී වෙන්න පටන් ගන්නවා. මනස විචිත්ත වෙලා මොකද කරන්නේ? දහලා හරි මරලා හරි කපලා හරි කොටලා හරි කමක් නැහැ. මොනවා ආකාරයෙන් හරි මොන විදිහේ ධාර්මික වැඩක් කරලා හරි මගේ අදහස ඉෂ්ට කර ගන්න ඕනේ. මගේ බලාපොරොත්තු සඵල කරෙන්නේ මම කියන දේ හැක ගන්න ඕනේ. මගේ කියන එක හැක ගන්න ඕනේ. ගොඩ ගහ ගන්න ඕනේ. මෙන්න ඇලීම නිසා ගැටීම හට ගන්න හැටි. එහෙනම් අවිද්‍යාව නිසා දුක්ණක් හට ගන්න හැටි. මෙන්න මේක හරියාකාරව දැකලා පස්සේ අපි දකිනවා
මේ සත්‍ය අවබෝධය ලබන්නේ අහාර වන්නා ලෝකේ දැකලා. අහාර ලෝකේ අල්ලන්න ගිහින් නේද මේ බොරුවට දුක් විඳින්න ඇරෙන්නේ ගැටෙන්නේ. ඇලීම නිසා අහාරයට පත් වෙන්නේ, ගැටීම නිසා අහාරයට පත් වෙන්නේ. කොච්චර අහාරයට පත් වෙනවා කවන්නේ හරවත් දෙයක. කොච්චර දුක් විඳක් කවන්නේ ලැබෙන්නේ හරවත් දෙයක්. අහාරයි කියලා ලෝකේ යථාර්ථය දැකලා පස්සේ පූර්ව භාග නොවනි. ඔහුට තේරෙන්න පටන් ගන්නවා ආහාර වන්නා ලෝකයේ තුල තරණ කරමි ඇලි ඇලි ගැටි ගැටි මගේ ජීවිත කාලය ගත කරත් ඇති හරයක් නම් නැහැ. අසාරත් එමෙ ගිවිල යනවා. හිස් වෙහෙරක් බවට පත් වෙනවා. එහෙනම් එබඳු වන්නා හිස් වෙහෙරක් දෙන එයින් නවතින්නේ නැහැ. ඒ වෙහෙත ගත්තාවගේ මාර්ගයේ පරිත්‍යාග උපන්නෝ ප්‍රයත්න කරලා නැවතත් අද්දව කැටි කරනවා. කුමක් නිසාද? මේ ඇලීමේ මිදිලා නැති නිසා, ගැටීමේ මිදිලා නැති නිසා. මේ පිළිබඳ හඹායන මානසිකත්වයේ හේතු කොටගෙන ඔය කියන ආකාරයෙන් මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. මෙන්න මේ නිසා මොකද වෙන්නේ? හතර ගමන තුල අනාගතයෙන් මිදිලා නැහැ. අවත් අනාගතයෙන් කවර තුලට යන්න වෙනවා. එහෙනම් මේ ලැබුණ අවස්ථාවවත් අහන්න ලැබුණ නැත්නම්, මේ ධර්මය අහන්න ලැබුණ නැත්නම් අනාගත ගමන කරන යන්න සිද්ධ වෙනවා. කවදා මිදෙයිද කියලා දන්නේ නැහැ. මෙන්න මේ ආකාරයෙන්ම භයානකයි කියලා දැක්කට පස්සේ මේ අහාරත්වයෙන් යුක්තවන සිත්ය ගොඩනගනවා නම් ඒකම භයානකයි, වැරදක් නැති දෙයක් කියලා අර මුලදී දැක්ක දහම් දර්ශනයේ පරිදිම වැටෙන්න පටන් ගන්නවා. මොන තරම් හරි මම මේකෙන් අයින් වෙන්න ඕන. එහෙනම් අයින් වෙන්න මොකද කරන්න ඕන? මේ විඥානයක් පහළ වෙච්ච නිසා තමයි මේ වද දෙදී මේ පසුපස යවන්නේ. මේ බඳු රාගෙන්ට පහළ වෙලා තිබුණේ නැත්නම්, මේ බඳු දේශ හිත පහළ වෙලා තිබුණේ නැත්නම් බඩ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. මේ කියන්නව අහානේ ඉන්නේ නැහැ. එහෙනම් ඇයි මේ පහළ වුණාම මට මේ වද දෙන්නේ? මේ රාගය විඳින්න නැතුව ඉන්න බැරි. ඒකනේ හිත ඇදෙනවා. බොහොම අමාරු මහ කැලිලක් වාගේ. වාහිරවත් වෙනවා. මොකක් නිසාද? හැබැයි ඒ හිත තියෙන නිසා පොඩ්ඩක් හිතලා බලන්න පුංචිම කාලේ. ළමා කාලයක් තිබුණා පුංචි ළමා කාලයක් අවුරුදු 4ක් පරණ එහා. ওই කාලේ සාගි දැව්වද? සාග අරමුණ අපිට ප්‍රශ්නයක් වුණාද? දේශය කියන එකක් තිබුණා බොහොම සුළු වෙලාවකින් නිමිලා යන පුංචි දෙයකට මිසක්. අල්ලා හිටින දේශයක් දැවෙන දැවෙන එකක් තිබුණාද? වැඩිපුර ලෝකෙ ඇල්ලුවේ කොයි කාලේද? අන්නේ අල්ලා ගන්න පටන් ගත්තට පස්සේ තමයි ඔය ඔක්කොම ධාර්ය අසහනේ පටන් ගත්තේ. එහෙනම් මේ ධාර්ය අසහනේ කෙලවර උඩ නෙමෙයි ඔක හිටියොත් එහෙම. ඒ නිසා අදින් දුෘෂ පරිතු මානසිකත්වයේ අනන්ත සංසාර ගමනක් තුළ පරිතු බවට පත් යන්නේ හේතු වෙන එකක් අපි දන්නේ නැතුව. හිතේ එන ඒකේ ප්‍රතිඵලය යන්නේ එහෙම එකක් මහා භයානකයි. මෙබඳු භයානක ප්‍රතිඵලයක හේත් ගහ තමයි අපි ඔය ආකාරයෙන් එතන දැක්කේ. බුදු පියාණන් වහන්සේ මේකට පුංචි උපමාවක් පෙන්නනවා. යම්කිසි කලේ මහා ගහක් තියෙනවා. ඔය ගහට අධිගෘහිත දේවතාවෙක් ඉන්නවා. දැන් මේ ගහ ළඟට මාළුවා වැල් කියන වැල් జాතියක් ඉන්නවා කලේ. මහා විශාල වැනි වැල් జాතියක්. ගහකට ගියාම මුළු ගහම වෙයා ගන්නවා. ගහේ අත්තන් ගන්න විලාගෙන ගිහිල්ලා මේ වැලේ බරට අතු කරා හැදෙනවා. අන්තිමට ගහේ පොලයක්වත් එළියට එන්න දෙන්නේ නැහැ. හැමතැනම පැටලලා ඉතින් මේ වැලේ විලාගෙන කාර්යයක් කරන ගහ නැටලා යනවා. මෙන්න ගවදු වන්නා වලට වීජේ ඉතාම පුංචි. කුලගේ පා වෙලා යන පුංචි දෙයක්. ඉතින් ඉතාම කුඩා දෙයක්. හතේ කුඩා කන්න තරම් වාදියක් මේ පුංචි වීජේ නෑ. නමුත් මේක හැදිලා ලොකු වෙනවා තත්ත්වේ ඕකයි. මෙන්න මේ යාදී හොලගෙන ගහගෙන ඇවිදින්න. අර දුක් දෙවියන්ගේ විමානයේ යන අර උත්සේ ළඟ. හිටුව ඔය ඇටේ වැටෙනා මේ దేవතාව දැක්කොත්. එහෙම දැකලා අලන්න පටන් ගන්නවලු දුක් වෙන පටන් ගන්න මහා භයානක සිද්ධියක මුල පිරුවා. මොකක් නිසාද? මේව ලෝකෙවිලි අනිත් දේවතාවන්ට කියනකොට මට මහ විනාශයක් වෙන්නයි යන්නේ. මගේ විමානයේ තියෙන උත්සේ විනාශ වෙන්නයි යන්නේ. මෙහෙම කියලා අනිත් දේවතාවන් මොකක් කරන්නේ මේ කෑ ගහන්නේ? අනේ මේ ඇඩ පෙනයි චූටි ඇඩයක් දැකලා නේ මේ කෑ ගහන්නේ. ඔකල මොකද බය වෙන්නේ? අනිත් දේවතාව ඔය විදිහ අදහසක් දෙනවා. ඔය විදිහ අත්‍යසිල්ලක් ඇති කරවනවා. හැබැයි ඔහොම වුණාට මොකද වෙන්නේ? වැස්ස ආපුහම අර පුංචි ඇටේ පැලවිලා පුංචි වැල් පොඩ්ඩක් හැදිලා හීනි කෙන්ද වාගේ ඇදිලා ගිහිල්ලා ඕක එන්නේ ඉන්න ලොකු වෙලාවේ ගහ වටේ ගිහිල්ලා උඩට යන්න යන්න ලොකු වෙලා මුළු ගහම වහ ගන්න මහා වෙලක් බවට පත් වෙනවා. අන්නේ ඉදාට මොකද කරන්නේ? අර දේවතාව කියනවා මම ඉදා ඇහි ඕකටයි, මම ඉදා දුක්ුණේ ඔන්න ඔය කාරණේටයි. ඇහැට පේන්නේ නැති පුංචි ඇටේට මම දුක්ුණේ. අනාගතේදී මට සිද්ධ වෙන මේ අපි විමානයේ පවත්තන්න පුළුවන්කම නැති මේ ගහ විනාශයේ මුල අපතන් ගත්ත නිසා. මෙන්න මේ ආකාරයෙන් මේ దేవතාව දුක්ුණා වාගේ මුලට බය වෙන්න පුංචියට බලන් ගත්තා හිතන්න එපා පුංචි දෙයි පුංචි කියලා. මේ හැරගත්ත ඇලීම පුංචි වුණාට ගැටීම පුංචි වුණාට මේ ඇලීමයි ගැටීමයි පුංචියට පුළුවන් පුංචි නෑ. ඔහුගේ අවසානයේ මහා විනාශයක්.
මෙන්න මේ ආකාරයෙන් බුදුපියාණන් වහන්සේ කර්ම වේගයන්ගේ ස්වභාවය දැකලා අනිකායට දකින්න බැරි දහමක් විද්‍යාමාන කරලා දුන්නා. මෙන්න මේකෙන් අපි දැනගන්න ඕනේ ඔන්නෝ ජාතිය මහා කර්ම බලවේගයක් ඇති කරන ඇලීමයි ගැටීමයි දෙකේ තියෙන භයානකත්වය දැකලා මෙන්න මේ දෙකේ මිදීමට මොකද කරන්න ඕනේ? හැදෙන හැටි හැටි දකින්න ඕනේ. හැදෙන්න හේතුව දකින්න ඕනේ. ඒක නැති කරන හැටි දකින්න ඕනේ. නැති කරන මඟ දකින්න ඕනේ. මෙන්න මේ ටික දැක් ගන්න ඕනේ දැන් ධර්මයේ තුල. එහෙනම් රාගයයි දේශයයි කියන්නේ මොකද්ද? ඒක හැටි කොහොමද භයානකත්වයේ කොහොමද? මේ රාගයයි දේශයයි දෙක හටගන්නේ කොහොමද? පවතින්නේ ඇදෙන්නේ කොහොමද? මේ රාගයයි දේශයයි නැති කර ගමන්නේ කොහොමද? මේ නැති කරන මඟ මොකද්ද? මෙන්න මේ කියන වර්ණ හතරට පිළිතුර ලබා ගන්න ඕනේ. සත්‍ය බෝධිපාක්ෂික ධර්ම අනුගමනය කරන්න ඉස්සෙල්ලා. මෙන්න මේක තමයි ඊළඟට දැනගත යුතු හරිය. රාගයයි දේශයයි කියන්නේ මොනවද? ඒ වෙලේ භයානකත්වයේ මොකද්ද? මේ රාගයයි දේශයයි හටගන්නේ කොහොමද? කුමක් නිසාද පවතින්නේ? මේ රාගයයි දේශයයි නැති කරන්නේ කොහොමද? කුමක් කළොත් නැති වෙන්නේ කොහොමද කියලා නැති කරගන්නේ? මේ නැති කරගන්න මාර්ගය දැකලා මාර්ගයේ අනුගමනය කළ යුතු විදිහට වඩහාගත තීරණේ ආවදාටයි සත්‍ය බෝධිපාක්ෂික ධර්ම උට වටින්නේ. සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වැඩිවීමට හේතුකාරක ලැබෙන්නේ. දැන් මෙන්න මේ ටික තේරුම් ගත්තට පස්සේ ඇලීම තේරුම් ගන්නවා ගැටීම තේරුම් ගන්නවා එහෙනම් අවිජ්ජා දෝමනස්ස කියලා ඔය දෙක. එහෙනම් මෙන්න මේ ටික තෝරා ගත්තට පස්සේ දකින්නවා කුමක්ද? මෙන්න මේ ටික හටගන්නේ කුමක් නිසාද? කාග භාගත ද්වේෂ සහගත සංඛාර පස්සේ කරගෙන කාග භාගත ද්වේෂ සහගත විඥාන පහළ වෙනවා. ඒ විඥානේ පහළම තමයි බීජේ. බීජේ මුලින්ම කපලා දැම්මොත් බය නැහැ. අර පුංචි බීජේ මුලින්ම හතර මාළු ආයලේ පුංචි බීජේ මුලදිම කවුරුහරි අයින් කරලා දැම්මනම් බොහොම පොඩි වැඩක්. අර මහා විනාශය වෙන්නේ නැහැ. ඒ වගේ අපි බීජේ විදහාගෙන ඉන්න ඔය පළමුව. එහෙනම් කොහොමද බීජේ මොකද්ද? සාගරිත ද්වේෂ හිත නැත්නම් සාද විඥානයේ ද්වේෂ විඥානයේ බීජේ. ඔන්නේ බීජේ විදින්නේ කොහොමද? ඒක ගොඩ නැගෙන ක්‍රමයක් තියෙනවා. අන්න සාද විඥානයේ ද්වේෂ විඥානයේ දැක්කා බීජේ හැටියට. ඒ බීජේ ගොඩ නැගෙන්නේ කොමක් නිසාද? සංඛාර පත්‍ය විඥාන අන ඉදම් පත්‍යතා පත්‍යහොම්පාදි දකින්නවා. අන්න පත්‍ය වෙන හැටි දැක්කයි. මේ හිත ගොඩ නැගින්නේ කොමක් නිසාද? කාග භාගතව හිතන නිසා, කියන නිසා, කරන නිසා. කාග විඥානේ ගොඩ නැගිනවා. ද්වේෂ භාගතවම හිතන නිසා, කියන නිසා, කරන නිසා ද්වේෂ විඥානේ ගොඩ නැගිනවා. දැන් අපි ළඟට කැලලක් ආවා අපිට කරගන්න දෙයක්. මොකද්ද? කවුද හිතුවේ? කවුද කිව්වේ? කවුද කළේ? අනිකෙක් නෙමෙයි තම තමම්මයි. නවත්ත ගන්න ඕනේ කවුද? තම තමම්මයි. දැන් මෙන්න මෙතෙන්දී අපිට කරන් තියෙන වැඩ පිළිලා අහුණා. සාග විඥානයේ දුරුකරණ යමක් කළ යුතුද? තම තමන් කරගත යුතුයි. අනිවාර්ය කරලා දෙන්න බෑ. කාරණේ තේරුම් කරලා දෙන්න පුළුවන් ධර්මයේ බුදු පියාණන් වහන්සේ දේශනා කළා. ඒ පිළිසරණ කරගෙන තම තමන් හරිතු කර ගන්න ඕනේ. එහෙනම් කොහොමද කරගන්නේ? සාග විඥානයේ සාග සංකාර නිසායි පහළ වෙන්නේ ඒකේ ආහාරය සංකාරයි. දැන් සංකාරය කියේ මොනවද? සාග භාගතව හිතනවා නම්, කියනවා නම්, කරනවා නම්. අන්න ඒ ටික තමයි සාග භාගතව හිතනකොට, කියනකොට, කරනකොට පහළ වෙන සංඛාර පත්‍ය විඥානගේ සාග විඥාන. ද්වේෂ භාගතව හිතනවා නම්, කියනවා නම්, කරනවා නම් අරිණේ මුල් කරේ තමයි ද්වේෂ භාගතව හිතනකොට, කියනකොට, කරනකොට ද්වේෂ භාගත විඥානේ හටගන්නේ. එහෙනම් විඥානේට ආහාර දුරු කරන්න නම් මොකද කරන්න ඕනි? සාග භාගතව හිතන්නේ නැහැ, කියන්නේ නැහැ, කරන්නේ නැහැ. ද්වේෂ භාගතව හිතන්නේ නැහැ, කියන්නේ නැහැ, කරන්නේ නැහැ. බලාහීයේ ඉඳවන් ඔලිය කරගන්නවා කිව්වොත් මෙන්න සතර සතිපට්ඨානේ කයින් කරන හැටියට මුල පටන් ගන්නවා. ඔන්න සතර සතිපට්ඨානේ කියන්නේ කොහොමයි? එහෙනම් කයින්, වේදනාවෙන්, හිතින්, ධර්මයන්ගෙන් කියන මේ හතර කුල තමයි ගැළපෙන්නේ කටයුතු කරන්නේ. දැන් මේ හතර සතිපට්ඨානේ කියුවේ හතර. කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. දැන් මේ ටික හදාගන්න ඉස්සෙල්ලාම බැරෑරුම් කරස වළක්වා ගන්න ඕනේ. කොහොමද කරගන්නේ? සාග භාගතෝ දේශ සහගතෝ කයින් යම් ක්‍රියාවක් කරනවාද මනාකියෙන් ඉඳලා ඒ ක්‍රියාවෙන් මම මිදෙනවා. දේශ භාගතෝ කයින් යම් ක්‍රියාවක් කරනවාද මනාකියෙන් ඉඳලා ඒකෙන් මම මිදෙනවා කියලා මෙන්න මේ ටික රසදාද කායානුපස්සනාව වැඩෙනවා. මේ ටික තියාගෙන නම් තව එකක් විදියක් නෑ කරන්න. එහෙනම් ආනාපානසති භාවනාව වැඩි යුත්තේ කොහොමද? ආසාස ප්‍රසාසයේ වැඩි යුත්තේ කොහොමද කියන එක අපි ඊළඟ බලාපොරොත්තු වෙන විස්තර කරගන්න. දැන් මේ දහම් තුළින් ධර්මාවෝදයට කරුණු වටහා ගන්න උත්තර කී කරලා තේරුම් ගන්න. සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ